මේ ආණ්ඩුව මේ එන පෙබරවාරි 12 කොහොම වුණත් මං හිතනවා එළියට යන්න නියමිතයි. මොන තත්ත්වෙ මොන ජනාධිපති ආවත් ඕක වෙයි. එතකොට මේ ඉතාමත් කෙටි කාලයකට මේ රට දැනට අගාධයට ගිහිල්ලා තියෙන රට උගස් කරමින් මේ පාලනේ ඉල්ල දඟලන අග්‍රාමාත්‍යවරයා. මොහු රටේ පාලකෙක් වශයෙන් සුදුසු දෙමි. දැන් ගිය සති අපි දන්න නුදුණු රටක්නේ කෙන්‍යාව. කෙන්‍යාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 1000 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. රටේ කොන්ත්‍රාත්තුවක් ඒක කරන්න නුසුදුසු සමාගමකට කොන්ත්‍රාත්තුව දුන්නයි කියලා. අපේ රටේ අගමැතිතුමා ඇවිල්ලා බැඳුම්කරු කොමිසමට කිව්වා ඔය වංචාව සිද්ධ වීම සඳහා අවශ්‍ය වෙනස්කමට නියෝග කරේ මමයි කියලා. කැබිනට් මණ්ඩලයේදී අර්ජුන මහේන්ද්‍රන්ව පත් කරන්න කැබිනට් පත්‍රිකාව ආපුවාම මම දැඩි ලෙස විරුද්ධ වුණා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා පට්ට ගැහුවා. ආණ්ඩුව කාලේ මේ රටේ පුරවැසිභාවයේ නැති මිනිස්සුන්ට එක එක තනතුරු දීලා රට විනාශ කරනවා කියලා. මම තමුන්නාසේ කරන්නේ ඊට වැඩිය භයානක දෙයක්. මහ බැංකුව කියන්නේ රටේ හදවත. ඊට පස්සේ චම්පික රණෝක ඇමතිතුමා විරුද්ධ වුණා. රාජිත සේනාරත්න ඇමතිතුමා විරුද්ධ වුණා. අන්තිමට අගමැතිවරයා පැය භාගයකට වැඩිය කෙඳිරි ගෑවා. අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපතිතුමා ඉදිරියේ මට මෙයා නැතුව මේ රට කොහෙත්ම ගොඩගන්න නම් බෑ කිව්වා. මේ රට ගොඩගන්න ඉන්න එකම එක්කෙනා අර්ජුන මහේන්ද්‍රන් කියන පුජ්‍යලයා විතරයි කියලා. අපි කිව්වා මේ මිනිස්සයා හොරෙක්. මුළු ලෝකෙම දන්න නමගිය අපරාධකාරයෙක්. ඇයි මේ වගේ මිනිහෙක් ගන්නෙ? ජනාධිපතිතුමා මොකද කරේ? එතුමත් වගකීම පෑරහැරියා. අගමැතිවරයාගේ ඇඬිල්ල නතර වෙන්නේ නැති නිසා කටට ටොපියක් දෙනවා වෙනුවට කැබිනට් පත්‍රිකාව අනුමත කරා. සූපුවක් නේ දෙන්න තිබුණේ වෙලා යන්නකොට. සූපුව දෙන්නේ නැතුව කැබිනට් පත්‍රිකාව අනුමත කරා. අපි කවුරුවත් එතෙන්දී ඉදිරිපත් කිරුවේ නැහැ මෙන්න අපේ අපේක්ෂකයා කියලා. අපි ජනතාවට මාධ්‍ය දැනුවත් කිරීමක් කරනවා. කවුරු හරි කමක් නැහැ, අපිට මෙන්න මේ ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරව ගන්න පුළුවන් මිනිහෙක්, හරි ගැහණියෙක් වෙන්න පුළුවන්. එයාව ගෙනල්ලා අපි ඉදිරියට යමුයි කියලා. ඒක මම යෝජනා කරන්නේ නැහැ, තමුන්නාන්සේට පුළුවන් යෝජනා කරන්න. කවුද හොඳ කියලා මාධ්‍යෙන්ට පුළුවන් කරන්න. ඒක ඒ යෝජනාව ගේන ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. අපිට හිතට සාධාර, අපිට අපේ හිතට එකඟව, හෘද සාක්ෂියට එකඟව අපිට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් යහපත් හොඳ චරිතයක් ආවොත් අපි උදව් කරනවා. එහෙම නැත්නම් ඉතින් රටට දෙයියන්ගේ පිහිටයි කියලා අපිත් අපේ වැඩක් බලා ගන්නවා.